මම හිතුව නැවතත් අපේ කතා බහ ආරම්භ කරද්දී මෙන්න මේ විදිහට ප්‍රවේශයක් ලබා ගන්න අපි අදත් කතා කරමු මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ස්ථාවර කමිටුවේ කාර්යභාරය මොකක්ද කියලා මුලින්ම කතා කරලා ඉමු. බොහොම ස්තුතියි මම හිතන්නේ නැවතත් ඔබට ආරාධනා කිරීම සම්බන්ධව මම හිතන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ මම ගිය වර කිව්ව ආකාරයට ස්ථාවර කමිටු කිහිපයක් තියෙනවා. ස්ථාවර කමිටු වල ප්‍රධාන ස්ථාවර කමිටුවක් තමයි සමාජීය විද්‍යාව මානව ශාස්ත්‍ර ස්ථාවර කමිටුව. මේ ස්ථාවර කමිටුව අතිශය වැදගත් විශ්වවිද්‍යාල පරිපාලන කිරීමේදී නා විශ්වවිද්‍යාල ප්‍රමිතිය ඒ වගේම ද ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේදී මම කලින් කිව්වා වගේ සෑම මාසයකටම වරක් මේ ස්ථාවර කමිටු රැස් වෙනවා, රැස් වෙලා සාකච්ඡා කරනවා. ඒ ස්ථාවර කමිටු නියෝජනය කරන්නේ පීඨාධිපතිවරු. ඒ වගේම තමයි බාහිර කර්මාන්ත ශේෂ්ත්‍රයේ නැත්නම් ඉන්ඩස්ට්‍රි එකේ අය ඇවිල්ලා එකට සම්බන්ධ වෙනවා කීප දෙනෙක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන සභාවේ අනුමැතිය ඇතුව. ඒ වගේ තමයි ප්‍රාමාණික බුද්ධිමතුන් 4-5 දෙනෙක් එකට බාහිරව සම්බන්ධ කරලා තිනවා. මේ වගේ බුද්ධිමය කමිටුවක් තමයි මේ ස්ථාවර කමිටු සමන්විත වෙලා තින්නේ. එතකොට මේ ස්ථාවර කමිටු ප්‍රධාන වගකීමක් දරනවා මේ විශ්වවිද්‍යාලවල උපාධිවල ගුණාත්මකභාවයේ ඉහළ නැංවීම, අලුත් උපාධි පිරිනැමීමට අවශ්‍ය කරන අවසර ලබා දීම, ඒ වගේම තමයි ඒ වගේ තත්ත්ව පරීක්ෂාව කොතරම් මට්ටමකට මේවා පවත්වාගෙන යනවද කියන කාරණාව. එතකොට සෑම වසරකට වරක්ම, වසර 4කට වරක්ම විශේෂයෙන්ම පාඨමාලා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හොයා බැලීම, දැන් මේ වගේ සල්කිය යුතු සොයා බැලීමක් විපරම් කිරීමක් ස්ථාවර කමිටු මාර්ගයෙන් තියෙනවා. එතකොට ස්ථාවර කමිටු වලට පුළුවන් පීඨාධිපතිවරුන්ට ඇවිල්ලා තමන්ගේ අදහස් උදාස් තමන්ගේ පීඨ සභාවලින් සාකච්ඡා කරන ප්‍රශ්න ගැටළු ඇවිල්ලා සාකච්ඡා කරලා ඒවා ඉදිරියට ගමන් කරන්න පුළුවන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවසරය මත දේවල් කරගෙන යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේක ටිකක් වැදගත්. ඉතින් ඒක නිසා මේ ස්ථාවර කමිටු මම කිව්වාගේ සෑම විශේෂ ක්ෂේත්‍රයකටම තියෙනවා. ඉතින් මේවා ඒ කියන්නේ බුද්ධිමතුන්ම තමයි මේවා මෙහෙවන්නේ සාකච්ඡා කරන්නේ වෙන ඇංගලින් බලපෑම ඒවට නැහැ. ඉතින් අපි විසින්ම අපේ විශ්වවිද්‍යාලවලට ඒ ගුණාත්මක භාවය සහ අවශ්‍ය පාඨමාලා මොනවද කියලා තීරණය කරගෙන අරගෙන යන ප්‍රධාන ආයතනයක් තමයි නැත්නම් ප්‍රධාන මණ්ඩලයක් තමයි ස්ථාවර කමිටු.